රජරට වැහුබැඳි රාජ්‍යයේ මිනිසුන්ගේ ජීවන අන්දරේ රැගත් මකරානන්දේ නවකතාව 2019 වර්ෂයේදී හොඳම නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන්ද විද්‍යෝද්‍යහා ගොඩගේ සම්මානයන් සම්මාන ත්‍රිත්වයම පිදුම් ලැබීය. විරාජිනී තෙන්නකෝන් මෙහි රචිකාවියයි. මේ ඇයිගේ පළමු නවකතාවයි. අතීතං නාංවා ගමෙය්‍ය නප්පටිකංකේ අනාගතං යදතීතං පහීනංතං අපත්තං ජානාගතං. අතීත සංස්කාරයන් සිහි නොකළ යුතුය, අනාගත සංස්කාරයන් නොපැතිය යුතුය. යම් සංස්කාරයක් අතීත නම් එය දැන් සිදුවී හමාරය, අනාගත සංස්කාරයන් තවම හටගෙන නැත. නවකතාව ආරම්භයේදී අපට හමුවන මෙම ගාථාව මජ්ඣිම නිකායේ උපරි පණ්ණාසකේ විභංග වර්ගයේ අන්තර්ගත වේ. ඇය තම නවකතාව සඳහා තේමා පාඨය බවට පත් කරගන්නේ මෙම ගාථාව. ඇය මෙහිදී යොදාගෙන තියෙන්නේ ධර්මදේශනා ආකෘතිය. ධර්මදේශනාවක් ආරම්භ වීමට පළමුව ගාථා පාඨයක් සඳහන් කිරීම සම්ප්‍රදායයි. සහෝදරවරුනි, දැන් අපේ ආයතනයේ ලොකු පුටුවක් අඩු වෙලාලු. දැන් අපේ ලොක්කට පරණ පුටුවේ වාඩි වෙන්න බැරිලු. කලින් වාඩි වෙලා හිටපු එක්කෙනාගේ ලේ බීපු මකුණ ඒ පුටුවේ ඉන්න හින්දා ඒ උත්තමයේ බය වෙලාලු. නවකතාවේ සමාරම්භයේ සැඳුවන් වෙන්නේ සේපාල කියන අනුරාධපුර නගර සභාවේ සේවකයෙකුගෙන්. නගර සභාව තුළ ඔහුගේ දර්ශනපතේට හසුවන සිද්ධිදාමයන් හරහා කතුවරිය ලාංකීය පරිපාලන අධිකාරිය තියුණු විවේචනයට ලක් කරනවා. අතීත රාජාණ්ඩු පාලනයෙහි සෙවණැලි වර්තමානය තුළද හොල්මන් කරන බව කතුවරිය සේපාලගේ චරිතයට සමවදිමින් පෙන්වා දෙනවා. අනතුරුව නගරාධිපතිට එරෙහිව සේවක සංගමයක් ගෙන ගිය සාකච්ඡාවකට අහම්බෙන් සවන් දෙමින් විසිල් පාරක් ගැසීමේ වරදට සේපාලට රැකිය අමාරුවක් ලැබෙනවා. කොල්ලනේ, මම මේ හඳුන් කුරු අල්ලන්නේ කුණුවලට නෙවෙයි, මගේ බඩ රස්සාවට. මං කාල ඇඳලා ඉන්නේ මේකින්ද? මේකත් නොතිබුණා නම් මට වෙන්නේ රුවන්වැලිසෑය ළඟ පිට්පොකට් ගහන්න. අනුන්ගේ කුණුවැද්දත් මල්ලියේ රස්සාවට ආදරේ කර කියන රාජ්‍ය සේවයේ පළමු පාඩම මං ඩික්සන් අයගෙන් ඉගෙනගත්තා. කුණු ට්‍රැක්ටරේ සේවය කරන සමයේදී ඔහුට හමුවන සුවිශේෂී චරිතය ඩික්සන් අයියා. නගර සභාවේ කුණු ට්‍රැක්ටරේ රියදුරා ලෙසින් සේවය කරන ඔහු රැකියාවට බෙහෙවින් ලෙංගතුයි. ජීවිතය හා රැකියාව පිළිබඳ අපූරු පාඩමක් සේපාල ඩික්සන් අයගෙන් ඉගෙනගත්තා. ඒ තමයි කුමන අන්දමේ රැකියාවක නිලුණත් ඊට ආදරය කළ යුතුයි කියන එක. රාජකාරිය දේවකාරිය යන කියමන මෙයින් සනාථ වෙනවා. කුණුවල්ලන්න අත්වලට දාපු ග්ලව්ස් වලට තැම්බිලා කුණු වෙච්ච නියපොතු තියෙන අත්වලින් උන් අවසීයෙන් උන්ගේ පපුවලටම ගහගත්තා. දවස 30ෙම කුණු වාතයේ පුරවගත්ත පෙනහළු වලින් බල්බල් ගාල කැස්සා. ඉතා දුක්ඛිත රැකියාවක නියැලෙන අපේම මිනිසුන් පිරිසක් පිළිබඳව කතුවරියේ හෙලා ඇති සානුකම්පිත දෘෂ්ටිය හද කකියවන සුළුයි. හිඹිරිස්සාවට පවා රක්ෂණාවරණ පවතින ඉහළ නිල තල අතර මේ අහිංසක මිනිසුන් වෙත කිසිදු රක්ෂාවරණයක් හිමුණේ නැහැ. ජීවිතය කියන්නේ දියැල්ලක්. අපි හැමෝම මේ දියැල්ලෙන් ගත්ත වතුර ටිකක් බෝතලයකට දාගෙන ඒකට ලේබල් එකක් ගහලා ඒ ලේබල් එක දිහා බලන් ඉන්නවා. එතකොට අපිට අර බෝතලේ තියෙන වතුර ටිකයි දියැල්ලයි දෙකම අමතක වෙලා යනවා. අපි දිගටම ලේබල් එක දිහා බලාගෙන ඉන්නවා. මහජන පුස්තකාලය තුළ සේවය කරන සේපාලගේ සමීපතමයන් බවට පත්වන්නේ පොත්පත්. මම කලින් කියපු උද්ෘත පාඨය හරහා ජීවිතය සම්බන්ධයෙන් නවමු විග්‍රහයක නියැලෙන කතුවරිය මිනිස් චරිත ස්වභාවයන් හා මනෝභාවයන් පිළිබඳව කදිම විග්‍රහයක නියැලලා තියෙනවා. මෙයින් කියවෙන්නේ අපි හැමෝටම සිද්ධ වෙලා තියෙන දේ බවත්, අපිට අපේ ජීවිත අමතක වී ඇති බවත්, ජීවිතයේ ලෙසින් අපි දකින්නේ වෙනමම දෙයක් බවත්, ඒ නිසාවෙන් අපිට අපේ ජීවිත මගහැරී ඇති බවත් ගංජා දින ඩික්සන් අයියා හරි අපූර්වවට සේපාලහට කියලා දෙනවා. ඩික්සන් අයියාගේ චරිතය හරහා කතුවරිය නිර්ධනයාට කලාවක් නැත යන අධිපතිවාදී සංකල්පය අභියෝගයට ලක් කරලා තියෙනවා. අවුරුදු 10ක් කියන්නේ මිනිහෙක් කණපිට හරවන්න පුළුවන් කාලයක් කියලා මම්මගේ අත්දැකීමෙමයි කියන්නේ. වසර 5ක කාලයක් කියන්නේ සමාජයක් වුවද කණපිට පෙරළිය හැකි කාල අවකාශයක්. ඒ අනුව පුද්ගලිකුගේ චරිතය වසර 10ක් තුළ කණපිට පෙරලීම පිළිගත හැකි කාරණයක්. සේපාල වගේ සුළු සේවකයෙකුගේ අතින් නවකතාවක් රචනා විය හැකිද යන පැනය කතුවරී අතෝත්ත උද්දෘත පාඨය මගින් කදිමට පිළිතුරක් ලබා දීලා තියෙනවා. තමුත් ඒ ගම AG ඔෆිස් එකෙහි රාජකාරි භාරගත් සේපාලට
එහි පැරණි රෙකෝඩ් රූම් එකක ෆයිල් ලිස්ට් එකක් හදන්න බාර වෙනවා. එහිදී ඔහුට නවකතාවේ දෛවෝපගත සිද්ධිදාමයන් රැගත් ෆයිල් කවරයක් හමු වෙනවා. ඒ 1977 වර්ෂයෙන් ආරම්භ වුණු නොච්චියාගම, ඇලපත්ගම හා වැවේගම කේන්ද්‍ර කරගත් පාඨක හද දිනු කතා වස්තු තිත්වයක්. ඒ තඹරතූප, කුකුරුමාන හා මණිචෝර යන කතා වස්තු තිත්වය. නවකතාව පරිච්ඡේද තුනකට බෙදා දැක්වීම තුළින් පැරණි බණකතා ශෛලිය ඇයි සොකීය නිර්මාණය උදෙසා පාදක කොටගෙන ඇති බව පේනවා. මෙහිදී යොදාගෙන තියෙන කතා වස්තු යන පදය සද්ධර්ම රත්නාවලිය වැනි පැරණි සම්භාව්‍ය කෘති තුළද අපිට හමු වෙනවා. මෙම කතා වස්තු වලට පළමුව සේපාල නැමැති කතකයෙකු හරහා කතාව ඉදිරිපත් කිරීම මේ කෘතියේ පවතින විශේෂත්වය. ජාතක පොත් වහන්සේ තුළද ජාතක කතා වස්තුව බුදුන් වහන්සේ දේශනා කිරීමට පාදක කරගන්නේද පුද්ගලයෙකුගේ හෝ පිරිසක් විසින් දම්සභා මණ්ඩපයේ තුළ කතිකාවන වර්තමාන කතාවෙන්. කතුවරිය සම්භාව්‍ය සාහිත්‍ය කෘතිය අධ්‍යයනය කළ තැනැත්තියක් බව මින් අපිට හෙළිවෙනවා. නවකතාවක් රචනා කිරීමට පෙර හැදෑරීම වැදගත්. වැදෑරීමට පෙර හැදෑරිය යුතුය යනුවෙන් කියමනක්ද තියෙනවා. කටින් වෙඩි තැබීමට පෙර මොළයට උණ්ඩ පුරවා ගත යුතුය. ඒ අතින් බලන විට කතුවරියගේ හැදෑරීම ප්‍රශස්ත මට්ටමක පවතිනවා. නංහාමි අත්තාගේ තඹරතූප නිර්මාණය සඳහා කොත් වහන්සේ පළඳුන ලබන්නේ මුස්ලිම් ජාතිකයෙක්. තිරුවානා ගල් හැලීම සඳහා වේට්ටියක් ලබා දෙන්නේ දෙමළ ජාතික DRO කෙනෙක්. මේ කරුණු තුලින් කතුවරිය ජනවාර්ගික සුවදතාව අපේක්ෂා කරන බවක් පේනවා. මෙම තූපය තනන්නේ පැරණි අත්තිවාරමක් මත. එය බිඳදමා පාරක් තනන්න උත්සාහ කරන්නේ ජඩ දේශපාලන අධිකාරිය. වර්තමානයේ තුලත් අපගේ පැරණි සංස්කෘතික නෂ්ටාවශේෂයන් සංවර්ධන ව්‍යාපෘතිමුවාවෙන් ගිලගන්න ආකාරය කතුවරිය මනාව නිරූපණය කරලා තියෙනවා. ගම්වේර තනන්න නංහාමිට කාසි කොයින්ද? උන්දේ මාළු විකුණලා කාසි හොයාගත්ත හාමුදුරනේ. මාළු විකුණලා? ඌ වැවි මාළු විකුණලා. තඹරතූප කතා වස්තු තුළ අපට හමුවන සුවිශේෂී චරිතය තමයි නංහාමි අත්ත කියන්නේ. මහපන්සලේ මෙන්ම රදල පවුල්වල කෙනෙහිලිකම් වලින් මිරිකි තැලී පොඩිවන ඇලපත්ගම ගම්වාසීන්ට වඳින්නට පුදන්නට වෙහෙරක් තනනා ඒ අපූරු මිනිහා තමයි නංහාමි අත්ත කියන්නේ. කලින් මම කියපු දෙබස් කණ්ඩේ තුලින් පාඨකයාට හිතන්න යමක් ඉදිරි කරනවා. නංහාමි අත්ත ඉපයු ධනිය ධාර්මිකද අධාර්මිකද යන්න ගැඹුරින් සිතා බැලිය යුත්තක්. කතාවේ ආරම්භයේ ඉඳලා නංහාමි අත්තගේ චරිතය සම්පූර්ණ සුදු චරිතයක් ලෙස නිරූපණය වුණත් මෙහිදී අපිට යම් යම් පරස්පර විරෝධතාවන් මතුවෙනවා. අම්මේ, ඇයි නංහාමි අත්ත මැරෙන්න කලින් දෙයියෙකුනේ නැත්තේ? එහෙම තමයි පුතේ, මිනිස්සු දෙවිවරු වෙන්නේ මලාට පස්සේ. ජීවත්ව හිඳිනා මිනිසුන් පිළිබඳව කිසිදු තැකීමක් ප්‍රශංසාවක් සමාජයෙන් සිදු වෙන්නේ නැහැ. ඔවුන්ගේ මරණයෙන් ඉක්බිතිව ගුණ වැනීම අනවශ්‍ය දෙයක්. ජීවත්ව හිඳිනා විට රැවුම් ගෙරුම් කරන සමාජයේම නංහාමි අත්තගේ මරණයෙන් පස්සේ ඔහු දේවත්වීලා අදහනවා. නිසලුවද ගැඹුරු වැව මැද ඇය සටන් කරන ලද්දී හිතුවක්කාර වැව්දිය සමග නොව ඇය උපතින් ගිනා ගැහැණුකම සමගය. වැවේ රාජකාරියේ සඳහා ගමෙන් ඔරුවේ නැගුණු පළමු ස්ත්‍රියාව බවට පත්වෙන්නේ රම්මැණිකා. ඇගේ සැමියා වුණේ රම්බණ්ඩා. ඔහු සිය පවුල කෙරෙහි නොසැලකිලිමත්. පච්චාගේ බූරුපල ඔහුට නිවහන. සිය කිරිකැටියගේ බර නිදහස් වෙන්න ප්‍රථමව මාළු වට්ටිය හිසමත තබා ගන්න රම්මැණිකාට සිදුුණේ ඒ නිසා. නවකතාව තුළ පාඨක හද බැඳගත් චරිතය බවට පත්වන්නේ සෝමි. ඇය රම්මැණිකාට මවකතරන් සෙනෙහයක් දැක්වුවා. රම්මණිකාද ඇයට සැලකුවේ තමා වැදූ දීනියක් වගේ. ටෙකන්නේ මුකුත් නැති එගොඩ කොලන් ගසක් නැති කොතල කොටේ හාල් නැති ඒක කන්ට මාළු නැති දොයි 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 අම්මා බයි 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 අම්මා. ඇලපත ගම පුරා ඉදිරී පැතිරී පැවති උග්‍ර දරිද්‍රතාවය සෝමගේ නැළවිලි ගීයෙන් විද්‍යමාන වෙනවා. දරිද්‍රතාවේ බලපෑම තොටිල්ලේ නැලවෙන ලදරුවාටද බලපාල තියෙනවා. සෝමගේ පාසල් ගමන නතර වෙන්නේ ගමේ පාසල වසා දැමීමේ. නංහාමි ආතාගේ තූප කර්මාන්තයට මහා පන්සලෙන් වගේම ග්‍රාම සේවකයින්ද නොයෙකුත් බාධා එල්ල වෙනවා. හැබැයි නංහාමි අතේ කිසිවකින් සැලුන්නේ නැහැ. අපි හැමෝටම ඉන්නවා කුලප්පු වෙන්න බලාගෙන ඉන්න හරකෙක්. ඌ අයාලේ යනවා කියලා දැනගත්ත සැනින් කෙවිට වනලා ආපෝ අරතනට ගන්න ඕනි.
ආගන්තුක චරිතයක් ලෙසින් පාඨකයා වෙත ජීවන පණිවිඩයක් ලබා දෙන්න කතුවරු උත්සාහ අරගෙන තියෙනවා. මිනිස් චිත්තසංතානයේ ස්වરૂපයත් එය හික්මවාගත යුතු බවත් අතරමඟදී කරත්තයකින් ගමන් කළ භික්ෂුන් වහන්සේ මනාව විග්‍රහ කරනවා. මහේච්ඡතාව අප වියලට පත් කරන බවත් අල්පේච්ඡතාව හමුය අප දිවිමඟ සරල වෙන බවත් මෙහිදී විග්‍රහ වෙනවා. ඇත්තද මෙනිකක්කේ, ඔය නුවර දළදා මාලිගාවේ පෙරහැරට ගෑනුන්ට රැඳෙන්නේ නැහැ කියන්නේ? එතකොට සිරිමාබෝ හාමුදුරන්ගේ උඩමළුවට ගෑනුන්ට යන්න දෙන්නේ නැහැලු, කිලිහන්දලු. මෙහිදී කතුවරිය සමාජයේ උඩුදුවා ඇති ප්‍රබල ගැටලුව පාඨකයා අභිමුඛවට ගෙන එනවා. ශ්‍රී මහා බෝධිය දඹදිව සිට වැඩමවාගෙන පැමිණියේ සංගමිත්තා තෙරණිය. හේමමාලා කුමරිය සිය කිස්කලබෙහි දන්ද ධාතුන් වහන්සේ තබාගෙන ආවා. ඔවුන් දෙපළම කාන්තාවන්. එහෙත් ලාංකීය ආගමික සංස්කෘතිය තුළ ඔවුන් මුළු ගැන්වීම බලවත් අසාධාරණය. කොයි අපුහාමි තෙලියට ආවේ? ඔය කිල්ලට අහුවෙලා තමයි බං. එහෙනම් කතුවරිය මෙහිදී ප්‍රබල උත්ප්‍රාසයක් දනවමින් පුරුෂාධිපති සමාජයට ප්‍රබල පහරක් එල්ල කරනවා. මෙම නවකතාවේ පවත්නා සුවිශේෂත්වය වන්නේ මෙහි අන්තර්ගත උත්ප්‍රාසය. කලබලයෙන් එද්දී මේ දරුවගේ වංකන ඉල්ල ගියා. කම්බි වැටක පැටිලා වෙලාව හැටියට මං සිවුරෙන් තද කරගෙන ඉඳලා යාන්තම් ලේන එක නවත්ත ගත්තා. නවකතාව තුළ සුවිශේෂී චරිත දිත්‍ය අපට මෙහිදී සමුක වෙනවා. ඒ ලොකු හාමුදුරුව සහ කුඩා කොළු ගැටයා මගමුලා වී ඔවුන් තම ඉරණම් ගම වූ ඇල්පත් ගමට එනවා. සුකිය නවකතාව රචනා කිරීම සඳහා හේතුභූත වූ අත්දැකීම චරිතය පාඨකයා අභිමුඛට රැගෙන ඉන්නේ මෙහිදී. ත්‍රිකුණා මලයේ එරක්කණ්ඩි සිංහල විද්‍යාලයට ගිය කතුවරියට එහිදී සිය වංකනෙහි කරාබුවක් පැනදී සුවිශේෂ පිරිමි දරුවෙක් හමු වෙනවා. කතුවරියගේ හිත තුළ නවකතාවට ඇවිසි කතාවස්තු දැල්වෑම් පටන් ගන්න අන්න එතන ඉඳලා. දැන් රාජාලිය සහ ලොකු හාමුදුරන් අතර සිටින්නේ කොළුවාය. උන්වහන්සේට රාජාලියා නොපෙනෙන්නේද කොළුවා නිසාය. කුකුරුමාන කතාවස්තුව ආරම්භ වෙන්නේ රාජලීකු පිළිබඳ පවසමින්. නවකතාව තුළ කතුවරිය යොදාගත් ප්‍රබල සංකේතයක් ලෙසින් රාජලියා හඳුන්වන්න පුළුවන්. රාජලියා තුළින් අධ්‍යාත්මික විමුක්තිය පිළිබිඹු කරනවා. ලොකු හාමුදුරන්ගේ අධ්‍යාත්මික විමුක්තිය සඳහා කොළුව බාධාවක් වෙලා තියෙනවා. නිර්මාණයක් තුළ සංකේතයේ දීම සම්බන්ධයෙන් ග්‍රැහම් හෆ් පළ කළ අදහසක් මෙහිදී මට මතක් වෙනවා. ඔහු කියන්නේ වඩා පුළුල් අරුතකින් ගත් කල සංකේතයේ දීම යනු මිනිස් මනසේ මූලික කාරණයක් කියලා. ඒ කියන්නේ පැවසිය නොහැකි අනුභූති යම් ආකාරයකින් වටහා ගත හැකි ඉන්ද්‍රිය ගෝචර ස්වරූපයක් පෙන්වීමේ බලය. මීට අමතරව නවකතාව ඉදිරියට කියවද්දී පාඨකයට තව තවත් සංකේත හමු වෙනවා. අනියමල් පෙරහැරේ ලස්සන දැකී ඊට පස්සේ බුදුනන්ගේ ඒත් එතකොට මං ඉක්මන් වෙලා ගිනි බෝලකාරයේ බදාගෙන අහවරයි. දැන් ඉතින් නිතරම පිච්චි පිච්චි ජීවත් වෙනවා. යමක් ඍජුව නොපවසා වියංගෙන් පැවසීමේ අමුතුම රසයක් තියෙනවා. රම්බණ්ඩා හා විවාහ වීමෙන් රම්මණිකා පත් වූ අසන භාවය පිළිබිඹු කරන පෙරහැරේ කතාව තුළින් පාඨක සිත් සතන්නේ රම්මණිකා විශේෂ දයාබරිත හැඟීමක් ජනනය වෙනවා. කෘතියේ පසුපිටෙහි අන්තර්ගත පෙරහැරක වේශයෙන් ලියවුණු ජීවිත විවරණය අතිමනරම්. අපි බොහෝ විට තීරණ ගනිද්දී වඩා තික්මං වෙනවා. අවසානයේ අපි ගත් තීරණ සම්බන්ධයෙන් අපිම පශ්චාත්තාපයට පත් වෙනවා. ජයර්ගි ආර්ථිකෙත් එක්ක මේ රට වෙස ගෑණිගේ මුඩුක්කුවාගේ වෙලා හැමේකාම රිංගන්ට බලන එකේ සැකයක් නෑ. නවකතා රචකයාට සුකිය නිර්මාණ උදෙසා පසුබිම් කරගන්නා කාලවකවානුව පිළිබඳව පූර්ණ අවබෝධයක් පැවතීම අනිවාර්ය කාරණයක්. මේ නවකතාවට පසුබිම් වූ කාලය තුළ දේශපාලන අධිකාරිය මෙහෙවන ලද්දේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන. සිරිමා වූ මෙතිනියගේ පාලන කාලය තුළ හාල් පොල්ල නමින් සහල් පරිභෝජනය සීමා කළා. ඒ තම වාසියට හරවාගත්ත ජේ.ආර්. ජයවර්ධන සොකිය චන්ද පොරොන්දුව බවට පත් කරගත්තේ හදෙන් හෝ හාල් ගෙනත් දෙන බව පැවසුමි. ඒ නිසාවෙන්ම ඔහු 1977 දී පැවති ජනාධිපතිවරණයේ 6-5 බහුතරයක් ලබා ගන්නවා. මෙම කාල පරිච්ඡේදය තුළ ලංකාවේ ආර්ථිකය ලෝකෙට විවර වෙනවා. ඒ අනුව තමයි විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ලංකාව තුළ ආරම්භ වෙන්නේ. එයින් ලංකාවේ කෘෂි ආර්ථිකයේ බිඳ වැටුණා. කුඩා දීපවා පිටරටින් ගෙන්නන්න ලාංකිකයන් පෙළඹුණා. මෙම සමාජ ගැටලුව කතුවරියරි අපූර්වට මෙහිදී විග්‍රහ කරලා තියෙනවා. ඒ මල බිම වැටුණ නැන්දේ කාගේ හරි කකුලකට පෑගෙන්න කලින් මං අහුලල කූඩට දාගත්තා. එතන තිබ්බ අතකට යන්ට ඒකට පින නෑ. සෝමගේ ප්‍රකාශය තුළින් පිළිබිඹු වෙන්නේ ඇයට සිදුවූ දෙයමයි. ඇගේ බලාපොරොත්තු නැමැති මලද බිම වැටුණා. ඇයි මහපන්සලේ මහණ පින්කමට පැමිණි බෙරවයන තරුණියෙකුට ඇලුම් කළා. ඔහුගේ ඇයට අලුත් නමක් ලැබුණා. ඒ තමයි නිලුම්මාලා. හැබැයි තමා දරු පවුල්කාරයෙකු බව
ඔහු ඇයට හෙළි කළා. ඇගේ සුන්නු බලාපොරොත්තුවල ඛේදය ඇගේ වදම් තුළම ගැබ්බෙලා තියෙනවා. ඇගේ හුදෙකලා දිවියට පෑයු අරුණලු ඇයටත් නොකියාම බැහැගිය. ඇගේ ව්‍යංගාර්ථවත් බසේ චමත්කාරය මෙහිදී අපූරුයි. මම්මා අලු අල්ලන්නේ ආසාවට නෙවී රස්සාවට, පොඩි හාමුදුරුව බලානින්නේ රස්සාවට නෙවී ආසාවට. උක්කුවා පවසන දේ තුළ සිතන්නට යමක් ඉතිරි වෙනවා. උක්කුවා කරන්නේ පව් වැඩ. ඒත් ඔහු ඒ දේ කරන්නේ සොකමැත්තෙන් නෙවී මහලු එල්ලීම ඔහුගේ රැකියාව. හැබැයි පොඩි හාමුදුරුව ඒ දෙස ආශා පෙරදරි දැසින් බලාහිඳ විශාල අකුසලයක් කරගන්නවා. මිනිසුන් තම පවුල නරතු කිරීම සඳහා බොහෝ විට අදහිමි රැකියාවල නිරත වෙනවා. ඒ ඔවුන් තුළ පින හා පව සම්බන්ධයෙන් පවතින මත්දැනුම් නිසාවෙන්ම නොවී අකමැත්තෙන් වුවත් තමන් අකමැති ක්‍රියාපවා සිදු කරන්න අපට සිදුවෙනවා. ගතින් මහණ වුණත් සිතින් මහණ නොවූ ඉතා කුඩා වයසේ පසුවන පොඩි හිමියන්ගේ චරිත ස්වභාවය මනාව විවරණය කරන්න කතුවරිය මෙහිදී සමත් වෙලා තියෙනවා. ළමා විහි පසුවන පොඩි හිමියන්ගේ දඟකාරකම් මෙනුවින් තේරුම්ගත් රන්මැණික තම දරුවෙකුට මෙන් උන්වහන්සේට සෙනෙහස පෑවා. ඕක තමයි මේ ජීවිතේ හැටිනාරද. ගොඩේ ඉන්න එකා හිතනවා වැව මැද සැපයි කියලා, වැව මැද ඉන්න එකා හිතනවා වැව උයුර සැපයි කියලා. මේ සැසඳීම අත්හරිනතා කොතනක හිටියත් සැපක් නෑ කියලා හිතේ තියාගන්ට. ලොකු හාමුදුරුවන් පොඩි හාමුදුරුවන්ට පවසන දේ තුළ ධර්මානුකූල පැතිකඩක් අන්තර්ගතයි. අප බොහෝ විට අපට සැපයයි සිතන බොහෝ දේ තවකෙකුට දුකක් වෙන්න පුළුවන්. අප කළ යුත්තේ සැසඳීම නෙවෙයි අත්හැරීම. කතුවරිය තුළ මානව ජීවිතය සම්බන්ධයෙන් පවතින පෘථුල දැනුම මින් මනාව ප්‍රකට වෙනවා. කුකුරුමාන් ගෙඩිස්ම මොහෝ දිය පිනනා මාළු මොහොතකින් ඉන් මත්වන්නට පටන් ගනී. රජරට පළාතේ වැඩෙන ශාකයක් වන මෙහි ගෙඩි වැව් මාළු අල්ලන්න බහුලව භාවිතා කරනවා. එම ගෙඩිවල ඉස්ම දියට දැමූ විට එහි සිටින මාළු මත් බනවා. එවිට මාළු එල්ලීම පහසුයි. කුකුරුමාන් ඉස්ම නිසා මත්වෙන මාළුන්ගේ විකාර රූපී හැසිරීම තුළින් කතුවරිය ඉදිරිපත් කරන්නේ වාණිජකරණය හා නාගරීකරණය වූ නූතන මානව ප්‍රජාවගේ හැසිරීමට අනුවේද. මාළුත් දැන් ඔවුන්ගේ කැමැත්තෙන්ම දිවිනහ ගන්න ලෑස්ති වෙලා වගේ නැන්දේ. දැලකට පටලැවෙන්නේ නැතුව ඉඳලද කොහෙද උන්ට සංකාවේ. සෝමිට සිදු වූ විපත කතුවරිය පාඨකයා අභිමුඛයේ තබන්නේ සංකේතාත්මකව. මැලතියන් ටැංකිය නිලුම් පොහොට්ටු තලා දමනුයේ අනුකම්පා විරහිතව. ඉන් කම්පණයට පත්වන ඇය ජීවිතය පිළිබඳව සුවිශාල කලකිරීමකට පත්වෙනවා. ඇයගේ සිහිවිකල් වූ මව පීවිසිය ලබන්නේ තෙදිනමයි. එහෙත් පසුදා උදේ සෝමයට පෙනුනේ වැවදිය බදාගත්තම් මවගේ පනසුන් මලකඳ. මානව ජීවිතයේ පවත්නා අවිනිශ්චිත බව මෙහිදී මනාව පැහැදිලි වෙනවා. ඔරුවක් ඉස්සරහට යන්න නම් දෙපැත්තම හබල් වදින්න ඕනි කෙල්ලේ. හරියට ජීවිතයේ සැප දුක වගේ එක පැත්තක විතරක් හබල් ගියහොත් වෙන්නේ ඔරුව එකතන කැරගෙන එක විතරයි. ජීවිතයේ දුක සැප සම්බන්ධයෙන් පාඩම රන්මැණිකා විසින් සෝමයට කියා දුන්නා. ජීවිතය ගැන අලුතින් හිතා බලන්නට ඇරියුම මින් හෙළි වෙනවා. සෝමේ දුක පැත්තට පමණක් හබල් ගිය ඔරුවක් වගේ. ඒ නිසා ඇයගේ ජීවිතය වැවේ ගම් සීමාව තුළ එක්ටැම් වෙලා තිබුණා. ඇත්ත ලෝකේ දකින්න නැති මේ වගේ මවාගත් දේවල් ඇයි මිනිස්සු නිර්මාණය කරන්නේ? මිනිස්සු කැමති මනක් කල්පිතව හරි සර්ව සම්පූර්ණ වෙන්න, මනෝ ලෝකෙක හරි බලවත් වෙන්න, සිහින ලෝකෙකදී හරි තමන්ට උවමනා දේ ඉෂ්ට කරගන්න, මිනිස්සුන්ට දැන්න ඒ වගේ අසාමාන්‍ය හැඟීමුණත් නිදහස්ව කියන්න පුළුවන් එකම දේ කලාව විතරයි. සැබෑ ලෝකයේ තුල දිවිගෙවීමට වඩා මිනිසුන් ප්‍රිය කරන්නේ මවාගත් ෆැන්ටසියක් තුල දිවිගෙවන්න. ඒ පීවි ලොව තුල තමාට කළ නොහැකි දේ සිදු කිරීමට ඉන්න අවස්ථා මෙහි වෙන නිසා අපට බොහෝ විට ඇතැම් චිත්‍රපට තුල දිගහැරෙන සිද්ධාමයන් දිහා ආසක්තව බලා හිඳින්නේ එවැනි දෑ අපට පීවි ලෝකයේ තුල අත්විඳින්න නොහැකි නිසා. හින්දි චිත්‍රපටවල නළුවලියන්ගේ ප්‍රේමජවනිකා දෙස ලාංකීය තරුණ ප්‍රජාව ආසක්තව බලා හිඳීම මේකට හොඳ නිදසුනක්. ඒ වගේම PVC-ෙන් කිව නොහැකි බොහෝ දේ බීමත් වූ පුද්ගලින් ප්‍රකාශ කර සිටීමද මේකට නිදසුනක්. මිනිසුන්ගේ සිත් සතන්හි පහළ වන අව්‍යාජ හැඟීම් ප්‍රකාශනයට සුදුසුම මාධ්‍ය කලාව. කලාව මිනිසුන් සඳහා යන කියමන මෙහිදී ප්‍රත්‍යක්ෂයක් බවට පත්වෙනවා. ඒ වුණාට ගෑනු අපි හරි ඉක්මනට මොලික් වෙන ජාතියක් සෝමේ. හිතේ හය තිබ්බත් අපිටත් වර්ධින වෙලාවල් තියෙනවා. කටුනායක වෙළඳ කලාපයේ රැකියාවට යාමට සැරසෙන සෝමේ තම වීරවරිය බවට පත් කරගන්නේ රන්මැණික නැන්දා. සමූපකාරී රාත්තලී පඩිභාගයෙන් ඇය කළ වික්‍රමයකට හේතුවයි.
එලෙස විකුමම් පෑ රන්මැණිකා බේකරි මුදලාලි ඉදිරියේ පරඩල් පතක් බවට පත්වෙනවා. පොල් ගස්, සුළඟ හා වැස්ස යන ස්වභාවික වස්තුන් උපයුක්ත කොටගෙන කතුවරේ ඛේදවාචකයක අමීර සටහන් එකිනෙක පත්තිරු මත ලියනවා. ස්ත්‍රිය තුළ පවත්නා චරිත ස්වභාවය, මුදුමලොක් ගති පැවතුන් හේතුවෙන් ඇයි පීඩාවට පත්වන ආකාරය මෙහිදී මනාව ඇය කුළුගන්වල තියෙනවා. අපි හදර ගිහිල්ලාවත් මේ පොඩි මදුරු පැටියකුට යටයි. 1930 ගණන්වලත් මේ මදුරුවා අපිට එන්නම්. දැන් අවුරුදු 40ක් ගිහිල්ලත් තාමත් ඌ අපිට අනිනවා. ඉස්සරහට තව අවුරුදු 40ක් ගියත් ඕකෙ වෙනසක් වෙන්නේ නැහැ. ඕන්නම් හැදෙන ලෙඩේට කියන නම වෙනස් වෙයි. 1935 වසරේ සති 6ක කාලයක් ඇතුළත මැලේරියා වුණේ ළමයි 3500ක් පමණ මිය යාමේ පුවතක් 1935 ජනවාරි 25 වන දින දිනමින පුවත්පතේ මුල් පිටුවේ වාර්තා වෙලා තිබුණා. කතුවරිය පවසන දේ සත්‍යයි. එදා මැලේරියාවෙන් සිදු විපත අද වන විට ඩෙංගු රෝගය නිසාවෙන් සිද්ධ වෙනවා. නවකතා රචකයා හට සොකිය නිර්මාණය උදෙසා පාදක කරගන්නා සමාජය පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන. යොදා ගන්නා භාෂා රටාවද නවකතායි පසුබිම් වූ තත්කාලීන සමාජය අනුකූල වෙන්න ඕන. ඒ අතින් කතුවරිය බොහෝ දුරට සාර්ථකයි. උන්දේ කපාදාපු මහගස් කොටන් අස්සෙම උන්දට මැරෙන්න සිද්ධ වුණානේ එහෙනම්. ඩියාරෝ මහත්තයා හා හයිකාර පිටගංකාරයන් එක්ක සිදු කළ වන සංහාරය අවසන් වෙන්නේ ඩියාරෝගේ හිස අත් හවාසුන් කවන්දේ වණිහත්තාවෙන් හමු වුණ පසු. වනයේ රූසිරිමැව් වෘක්ෂයන්නි අත්පාසිද කවන්ද කොට මිල කිනීමේ පාපය ඔහු ගෙව්වේ කවන්දයක් ලෙසින්මයි. වර්තමානය තුළත් විද්‍යුත් හා මුද්දමාද තුළින් වන සංහාරය පිළිබඳ පුළුල් කතිකාවතක් ඇවිත් තිබෙන වකවානුවක කතුවරිය 70 දශකයේ නිලධරයන් සිදු කළ වන සංහාරය පිළිබඳව පාඨකයා දැනුවත් කරනවා. අපේ ලංකාවේ මිනිස්සු හරිම අවාසනාවන්ත ජාතියක්. යුද්ධයක් නැත්තම් ගම් වතුරක් හරි නියගයක් හරි එනවා. ආරක්ෂාවට කියලා අත දෙන පළිහිනුත් මිනී මරන්න පුළුවන් කාලයක් මේක. නවකතාව තුළ කතුවරිය ලාංකීය භීෂණ වකවානුව පිළිබඳව යම් විවරණයක් සිදු කරනවා. උතුරේ යුද්ධය මෙන්ම 88-89 භීෂණයේ අඳුරු සෙවණලි අතරින් ඇය ඇවිද යනවා. ලොකු හාමුදුරුවන්ට පොඩිකොළව මුණ ගැහෙන්නේ යුද්ධයේ අතුරු ප්‍රතිඵලයක් විදියට. නාර්ද පන්සල් වලට දේවාල ඕනි නෑ. පන්සලේ තියෙන්න ඕනේ බුදුහාමුදුරු සිහිපත් වන ස්ථාන තුන විතරයි. දෙයියෝ ඉන්න ඕන මිනිසුන්ගේ හිතවල මිසක් බෝල් පිළිම ඇතුළේ නෙවී. ජීවිත කාල සීමාව තුළ මිනිසුන් විඳින කටෝර දුක්ඛ දෝමනස්සේ අඳුනාව කියන්නට කෙනෙක් ඕන්ට නෑ. ඒ නිසාම ලාංකීය සමාජය තුළ පන්සල කේන්ද්‍ර කරගත්ත දේවාල සංස්කෘතිය බිහි වුණා. හින්දු ආගමේ සහ හින්දු සංස්කෘතියේ බලපෑම් මත දේව සංකල්පයේ බුද්ධාම වෙත ආරෝපණය වුණත් පෙනෙනා දෙවියන් පසෙකලා නොපෙනෙන දෙවියන් යෙදීමට තරම් මිනිසුන් බුද්ධිමත් භාවයෙන් තොර වෙලා තියෙනවා. මිත්‍යා දෘෂ්ටිය නැමැති ඝන අන්ධකාරයේ වෙලෙමින් ආලෝකයක් නොදෙකම දේවාල පසුපස රොද බඳින මිනිසුන් අපට කොතෙකුත් දකින්න ලැබෙනවා. ලොකු හාමුදුරුවන් පවසන කාර්ය සත්‍යය දෙවියන් ඉන්න ඕන මිනිසුන්ගේ හිත්වල මිසක් බෝල් පිළිම ඇතුළේ නෙවෙයි. දහවල පුරා බිඳින්නට ලෙන්දොරක් ඉදිරි නොකර විවෘත කර තැබිය යුතුයේ අවසානයේ උන්වහන්සේ අධිෂ්ඨාන කළ දින රාත්‍රියේ ද්වන්ද සටන ජයපරදුමකින් තොරව අවසන් විය. නවකතාව තුළ ප්‍රබල සංකේත ද්විත්වයක් නිරූපණය වෙනවා. ඒ මකරා සහ රාජලියා. මකරා තුළින් පොඩි හාමුදුරුවන්ද, රාජලියා තුළින් ලොකු හාමුදුරුවන්ද සංකේතවත් කෙනෙක්. ලෙන්දොර බිඳ පලාගිය සිංහ බහුමෙන් නාරද හිමියන්ද තම ගුරු හිමියන් සමග ද්වන්ද සටනකට එළඹෙනවා. තම ගෝල හිමියන්ගේ චරිත ස්වභාවයන් මැනවින් වටහාගත් ගුරු හිමියන් බිඳින්නට ලෙන්දොරක් ඉතිරි නොකොට ඒ විවෘත කරලා තියෙනවා. අසාධාරණ වෙන්නේ දෙමළාගෙන් සිංහලට විතරක් නෙවෙයි නාරද. සිංහලයාගෙන්ම සිංහලයාට වෙන්නේ අසාධාරණේ. නාරද හිමියන් දෙමළ ජාතිය හෙළා දකිනුවේ තමන්ද දමිළ ජාතිකයෙකු බව නොදැන උපවැදි වී හමුදාවට බැඳීමට නාරද හිමියන් කල්පනා කරනවා. ඒ කාලේ තරුණ ප්‍රජාව තුළ පැවති ලොකුම සිහිනය හමුදාවට බැඳීම. බොහෝ විට අපි තවත් ජාතියකට නිඳා කරන්නේ අප තුළ පවතින පතු දෘෂ්ටිය නිසා. ඒ වගේම එක් ජාතියක විසින මිනිසුන් අතර වුණත් අසාධාරණකම් වෙන්න පුළුවන්. ජාතින් අතර හටගත් අවිශ්වාසී ප්‍රතිඵලයේ බවට පත් වුණේ 30 වසරක යුද ගිනි දැල් ලැබීම. ඔය පරණ වයසක ගෑනු කෙනෙක්ගේ පිරිමි කෙනෙක්ගේ පින්තූර දෙකක් හොයාගෙන ස්ටුඩියෝ එකකට දීලා හොඳ වලව පෙනුමක් එන විදිහට පොඩ්ඩක් වෙනස් කරගෙන රාමු කරලා තියාගමු. පද්මශ්‍රී තම පෞල් පසුබිම ව්‍යාජ ලෙසින් ගොඩනගනවා. ව්‍යාජත්වයේ තුලින් නැති මෞපිය යුවලක් නිර්මාණය කිරීමට තරම් මිනිසුන් නිර්ලජ්ජිත වෙනවා. මෙහිදී ඉස්මතු වෙන්නේ පද්මශ්‍රී තුල පවත්නා පරත්වාරෝපණ සංකල්පය.
පරත්වා රෝපණ සංකල්පය කියන්නේ කිසියන් සමාජයේ කොට්ටාසයක සිටින ජනතාවට තමා අයත් නොවේ යැයි ඇතිවන හැඟීම. තමා සමාජය තුළ ඉහළ නිලතරයක් දන්න පුද්ගලයෙක් වුණත් තමා එම සමාජය තුළ පිටස්තරයෙක් යැයි යන හැඟීම පද්මශ්‍රී තුළ ඇතිවෙනවා. ඒ නිසා ඔහු ව්‍යාජ මව්පිය දෙපළක් නිර්මාණය කරගන්න පෙළඹෙනවා. නවකතාව තුළ සංචාරක හෝටල් කර්මාන්තය සම්බන්ධයෙන් මහඟු මඟ පෙන්වීමක් ලැබෙනවා. එම ශේෂ්ත්‍රය නියැලෙන්නෙකුට ඩෙනිස්ගේ දීගායු සිලෝන් හෝටලය කදිම ආදර්ශයක්. හැබැයි නවකතාව තුළ ඩෙනිස්ගේ චරිතය අනවශ්‍ය චරිතයක් දැයි විටක මට හිතෙනවා. ඔහුගේ චරිතය කතුවරීගේ දැඩි ග්‍රහණයට ලක් වූ බවක් පේනවා. ඒ වගේම පද්මශ්‍රී සමගින් හෝටලය වටා යමින් ඩෙනිස් කරන විවරණය නවකතාවට අනවශ්‍ය කොටසක් වගේම පාඨකයා වෙහෙසකර භාවයට පත් කරවන්න. අනතුරුව විස්තර වන සම්බුලා නාටක ජවනිකාවද නවකතාවට අනවශ්‍ය කොටසක් ලෙසිනුයි මට හැඟින්නේ. නවකතාව තුළ මෙවැනි අනවශ්‍ය දීර්ඝ වර්ණ අන්තර්ගත වීම කෘතිය තරමක් දීර්ඝ වීමට හේතු වෙලා තියෙනවා. තඹර තූප සහ කුකුරු මාන කතාවස්තු හා සසඳ කල මණිචෝර කතාවස්තුෙහි යම් අසාර්ථකත්වය පිළිබිඹුවන බව මගේ හැඟීමයි. එදා එක් නොදියුණු ගම්මානයක පහළ වූ කුඩා දෑගබක් සිහිවන ලෙස මේ සුවිසල් කොළොම්පුලයට ඉහළින් නෙළුම් පොහොට්ටුවක් පිපේවියයි පද්මශ්‍රී සිහිනකින්වත් නොසිතූවකි. අනුරාධපුර නොච්චියාගම පිහිටි ඇලපත් ගමනන් දුෂ්කර ගම්මානෙහි නංහාමි අත්තා නිර්මාණය කළ තඹරතූපේ නූතන පිළිබිබුව කොළඹ නෙළුම් කුළුණ තුළින් පද්මශ්‍රී දැක්කා. කෙතරම් දියුණු තලයක හිටියත් අවින්දි නම් වූ තරුණිය තමා රවටා මුදල් ලබා ගැනීම පිළිබඳව ඔහුට ඇති වුණේ අපමණ ලැජ්ජාවක්. ඔහු ජ්‍යෝතිෂ ආයතනයක් ඉදිකළ අතර එය චිරප්‍රසිද්ධියට පත් වුණා. සම්බුලා නාටකය පිළිබඳ කතිකාව තුළින් ස්ත්‍රීත්වයේ උසස්ථාන නිලා තැබීමට කතුවරිය උත්සාහ අරගෙන තියෙනවා. ලාංකීය ජනමාධ්‍ය පිළිබඳ විවේචනයක නිලන ඇය වාණිජකරණය, ගරහිත දේශපාලනය හමුවේ බලාපොරොත්තු මට නැටවෙන ජනයා පිළිබඳ අපූර්ව විග්‍රහයක් සිද්ධ කරනවා. මෙහෙමයි, අකලංග පාර යනකොට වැස්සක් ඇවිල්ලා තෙමෙන නියමිතයි කියලා හිතන්න. මට වැස්ස නවත්තන්න බෑ. ඒත් මට වැස්සට කලින් අකලංගට කුඩයක් දෙන්න පුළුවන් නොතිමි ඉන්න. ජ්‍යෝතිෂ කියන්නේ අන්න ඒ වගේ දෙයක්. ජ්‍යෝතිෂයට කිසිවක් වැළැක්විය නොහැකි අතර පූර්ව අනතුරු ඇඟවීමක් පමණක් සිදු කරන්න පුළුවන්. නවකතාව කියවන පාඨකයාට හැඟවෙන කරුණක් වෙන්නේ කතුවරිය සෑහෙන දුරකට ජ්‍යෝතිෂ ශාස්ත්‍රය පිළිබඳ කරුණු කාරණා ගවේෂණය කර ඇති බව. මිනිස් මනස තුළට රිංගාගෙන ඇති ගූඪ ආකල්පයන් සිතුවිලි ඔස්සේ අන්ධ භක්තිකයන් ලෙසින් කටයුතු කරන්න නූතන ප්‍රජාව පෙළඹිලා තියෙනවා. ඉන් ප්‍රයෝජන ලබන්නේ ඌට වෙලෙන්දන්. අවසානයේ මකරාගේ ආක්‍රමණශීලීත්වය හමුවේ පරාජය වන සිංහයා නර්තනයකින්ම ඉවත් වෙන්නට වූයේ රැස්ව සිටි පිරිස අත්පොළසන් ප්‍රශංසාව මකරාට හිමි වෙද්දීය. ලංකාව චීනාධිපත්‍යයට නතුවීමේ ඛේදවාචකය කතුවරිය සංකේතාත්මක විවරණය කරලා තියෙනවා. මකරාහා කළ සටනින් සිංහා පරදින විට උරේ දමන ලාංකිකයන් කතුවරිය සියුම් උපහාසයට ලක් කරලා තියෙනවා. තමා ජීවත් වන දේශය අගාධයක් කරා ගමන් කරන්නේ නම් ඒ බව පෙන්වා දීම සාහිත්‍යකරුවෙකුගේ වගකීම. ඒ බව කේ ජයතිලක නවකතාව හා සමාජයේ පොතේ මේ විදියට කියලා තියෙනවා. සාහිත්‍යයෙන් ආස්වාදයක් ලැබිය හැකි බව ඇත්තකි. මේ ආස්වාදයේ පිළිබඳ පරමාර්ථය කිසිදු හානියක් නොවන පරිද්දෙන් සාහිත්‍යයට තවත් බොහෝ දේවල් කළ හැකිය. ප්‍රබල සංස්කෘතීන් හා ගැටීමෙන් සොකිය සංස්කෘතික මුල් ඉදිරී ගිය තත්ත්වයක පවතින රටවලට මේ ඉතාමත් අවශ්‍ය වූවකි. අප රට අද පවතින්නේද මෙබඳු තත්ත්වයක නිසා ලාංකික සාහිත්‍යකරුවන් සතු වගකීම බැරෑරුම් එකක් වේ. ගෙදර පිරිසිදුකම මනින්න ඕනි විසිත්ත කාමරෙන් නෙවෙයි, ඒ ගෙදර කුස්සියෙන්. රටක පිරිසිදුකමට හොඳම සාක්ෂිය ඒ රටේ මුහුදු වෙරළ. ලාංකීය මුහුදු වෙරළ තීරය ඉතා අපිරිසිදු මට්ටමක පවතින්නේ. මුහුදට කුණුකසල බැහැර කිරීම නිසාවෙන් වෙරළ තීරය මෙලෙස අපවිත්‍ර වෙලා තියෙනවා. ඩයිනමයිට් යොදා මසුන් මැරීම නිසාවෙන් කොරල් පර විනාශ වෙලා තියෙනවා. පහුගිය කාලය තුළ පෝට් සිටි වැනි ව්‍යාපෘති හා කෘතීම වෙරළ නිර්මාණ ව්‍යාපෘති නිසා වෙරළාවට ජෛව පද්ධතීන් විනාශය කරා ගමන් කරලා තියෙනවා. කතුවරිය තමන් ඇසූ දුටු දේ නවකතාව තුළින් හෙළිදරව් කරනවා. පද්මශ්‍රී මහත්තයා, ඔය අපලදුරු වෙන්න බෝධි පූජා හැම තියන්න කියලා ඔබතුමාගේ සේවාදායකින්ට කියනකොට කියන්න අපේ පන්සලේ බෝධිය බොහොම අනුහස් කියලා. ආගමික සංස්ථාව තුළ ව්‍යාජත්වය වපුරන ගිහා පැවිදි ප්‍රජාව පිළිබඳ විවේචනයක් මෙහි අන්තර්ගත වෙනවා. බඩගෝස්තරවාදී සමාජයක ජීවත් වන මිනිසුන් සොකී ආගම ධර්මයේ පව විකුණන් කෑමට පසුබට වෙන්නේ නැහැ. ඔබ වහන්සේ කවදා හරි
රටේ ප්‍රසිද්ධ කෙනෙක් වෙනවා. ඉඩකඩන් යානවාහන ගෙවල් දොරවල් හම්බු කරගන්නවා. අනේක සැප සම්පත් විඳිනවා. ඒත් අන්තිම කාලේ තමුන්ගේ ඉඩකඩම්වලම කුලීකාරයෙක් වගේ හිත නරකින් ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ඒක වළක්වන්නට බෑ. ඇලපත්ගම පොඩි ගුරුන්නාන්සේ කලකට පෙර කළ අනාවැකිය සත්‍ය බවට පත්වෙනවා. චීන ජාතික ජිංගේ සට කපට කමට පද්මශ්‍රී රැවටෙනවා. මකර පිළිම ගෙන්වන මුවාවින් ජිං හෂීස් නැමැති භයානක මද්‍රව්‍යයක් මෙරටට ගෙන්වන අතර එය පොලිසිට අහුවෙනවා. ඉන් පීඩනයට පත්වන පද්මශ්‍රීගේ පුතු සීදිහානි කරගන්න තම දෙමාපියන්ටද කියවා ගත නොහැකි ඉංග්‍රීසි භාෂාවෙන් ලියපු ලිපියක්ද සමගි. බෝධීන් වහන්සේලා බොන්සාය කිරීමට එරෙහිව පුවත්පත් පද්මශ්‍රීයට පහර පිට පහර දෙනවා. පද්ම ආයතනයේ අධිපති බවද ඔහුට අහිමි වෙනවා. එහි සේවකයෙකු ලෙස පඩියට සේවය කරන්න පැමිණෙන්න කියලා අගමැතිතුමා ඔහුට දැනුම් දෙනවා. ගරහිත මඩගොහුරු දේශපාලනයේ අතකොළුවක් වීමෙන් පද්මශ්‍රී තම විනාශය උදා කරගන්නවා. හොටෙල් රැසක හිමිකරුවෙකු වන ඩෙනිස් පවා අවසානයේ අධ්‍යාත්මික සුවය සොයා යනවා. මට දුවගේ නම අහන්නත් බැරි වුණානේ. මොකද්ද නම? නිලුම්මාලා. නිලුම්මාලා? නිලුම්මාලා. මැලේසියාවේ සුප්‍රසිද්ධ බතික් රෙදි පිළි නිෂ්පාදන ආයතනයක නිර්මිත මකර සිතුවම රජිනගේ අවධානයට පවාලක් වෙනවා. මේ බව ඩෙනිස්ගෙන් දැනගත් පද්මශ්‍රී ඩෙනිස්ගේ සම්බන්ධීකරණයෙන් ඔවුන් සම්මුඛ වෙනවා. ඒ පෝල් හා සෝමි. සෝමිගේ හා පද්මශ්‍රීගේ හමුව දෛවයේ සරදමක් බඳුයි. තඹර තූපයෙන් ආරම්භව නිලුම් කුළුණ පද්මශ්‍රී ආයතනය හරහා ගමන් කළ පද්මශ්‍රී අවසානයේ සෝමගේ දියණිය වන නිලුම්මාලා අභියස නතර වෙනවා. කටුනායක වෙළඳ කලාපයේ සේවය කළ සෝමිට දෙවසරක පුහුණුවක් සඳහා මැලේසියාවට යන වරම් හිමිනුවා. එහිදී ආයතනයේ අධිපතිගේ පුතු වෙච්ච ආබාධිත පෝල් හා ප්‍රේමයෙන් බැඳෙන සෝමි සෝමාවතී පෝල් වෝල්ඩ් මෝල් බවට පත්වෙන්නේ පෝල් හා විවාහ වීමෙන්. ඇය විසින් රන්මැණිකා නැන්දා තමන් වෙත ගෙන්වා ගත්තත් ඇය වර්තමානයේ අමතක වන අතීතයේ පමණක් මතකයේ රැඳෙන ඩිමෙන්ෂියා රෝගයේ පෙළමින් ඉඳලා අවසානයේ මිය යනවා. ඒ කියන්නේ වයසට යනතුරු ඉන්නේ නැතුව තරුණ කාලෙම මේ මාර්ගය අවබෝධ කරගන්න කියලා. ඒක මතක් කරන්නයි පන්සලට පිවිසෙන තැන මකර තොරණක් හැදුවේ. බුදුන් වහන්සේ දේශිත බෞද්ධ දර්ශනීය යථාර්ථවාදී බව කතුවරීමේදී මනාව පසක් කරනවා. ජීවිතය අවසානය වන තෙක් විමුක්ති මාර්ගය වෙත පිවිසීම පමා නොකළ යුතු බවත් එම මගට තරුණ වියේදීම පිවිසිය යුතු බවත් කතුවරිය අවධාරණය කරනවා. නවකතාවේ අවසාන භාගය තුළ කතුවරිය හෘද සාක්ෂි තුනක් පාඨකයා අභිමුවට කැඳවාගෙනෙනවා. ඒ අකලංක අළු විහාරේ රන්මැණිකා සහ සෝමාවති. මේ ආකෘතික වශයෙන් කළ අත්හදා බැලීම. නවකතාවේ පිටකවරේ අන්තර්ගත මකරරුව පිළිබඳව විමසා බලන්න වටිනවා. යහපත හා යහපත පවතින්නේ මකරරුව තුල නොව මකරා දකින ඇස තුලේ යන ඉස්කෝලේ හාමිනිගේ ප්‍රකාශය මෙහිදී වැදගත් වෙනවා. උසස් සාහිත්‍ය කෘති කියවීම තුළින් පාඨක මනස දැනුමින් මෙන්ම උසස් ගුණ යහපත්කම් වලින්ද පුරවාලනවා. මට මේ වෙලාවේ මහාචාර්ය දිරිවිර සරච්චන්ද්‍රයන් කල්පනා ලෝකයේ කෘතියේ පළ කරපු අදහසක් මතක් වෙනවා. ශ්‍රේෂ්ඨයේ හැඟින හැම කලා නිර්මාණයක්ම ලෝකෙහි පෙර නොවූ විරුදයකි. එය අපූර්ව වස්තුවකි. කේජයතිලක තමන්ගේ සිය නිර්මාණයේ මුල් පොත කෘතියේ මේ වගේ අදහසක් කියලා තියෙනවා. පොත කියවීම ආරම්භ කරන අවස්ථාවේ ඔහු සිටියාට වඩා අධ්‍යාත්මික වශයෙන් ඉහළ තලයකට තමා පත් වූයේ යන හැඟීම පොත කියවා අවසාන කිරීමෙන් පසු ඇතිවේ නම් එය උසස් සාහිත්‍ය කෘතියක්. මේ කියන කරුණුත් එක්ක දශක කීපයක් පුරා ගලා යන රජරටින් කොළඹට සංක්‍රමණය වන ඇලපත්ගම කොළඹ මැලේසියාව කේන්ද්‍ර කරගත් ඒ අපූරු මිනිසුන්ගේ ජීවනාන්දරේ හිරිකරන කෘතහස්ත යථාර්ථවාදී නවකතාවක් විදියට මේ මකරානන්දේ නවකතාවම හඳුන්වන්න කැමතියි. When you are past calls, don't answer.